මේ වෙන විට මේ ආණ්ඩුව දියත් කළ තියෙන මර්ධනය කියන එක සරල කරොත් එහෙම මට කැටිපාරච් සහෝදරයා කියව නීතිමය පසුබිම් පැහැදිලි කරන්න කියලා ඒක නිසා මම මේ කියන්නේ මේ අපේ රටේ ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ මිනිස්සුන්ට ලබා දීලා තියෙන අයිතිවාසිකම් ප්‍රමාණයක් තියෙනවා මෙන්න මේ අයිතිවාසිකම් තමයි විවිධ වේෂයෙන් පොලිසිය විවිධාකාර නඩු අරගෙන ඇවිල්ලා ඒ විවිධාකාර මතවාදයන් මේ නිර්මාණය කළ සමාජය ඇතුලේ මෙන්න මේ අයිතිවාසිකම් තමයි කප්පාදුවට ලක් කරන්නේ මම පොඩි උදාහරණයකින් පටන් ගන්නම් ඊයේ මට කතා කරා මාතර ප්‍රදේශයේ මහත්මයෙක් ඒ මහත්මයා තෙල් පෝලිමේ ඉන්නකොට තෙල් පෝලිමේ දිග තෙල් පෝලිමක් තිබිලා තෙල් තිබිලා නැහැ ඔහු ඔහුගේ ටෙලිෆෝන් එකෙන් දුරකථනයෙන් ඔහුගේ තෙල් පෝලිම ලයිව් වීඩියෝ එකක් සමාජයට මුදා හැරලා එතකොට පොලිසියෙන් ඇවිල්ලා අහලා මේ මහත්මයාගෙන් Tamanṭa තියෙන මේ මාධ්‍යවේදී හැඳුනුම් පත දෙන්න කියලා දැන් පුද්ගලයෙකුට මේ මේ සමාජ මාධ්‍යත් එක්ක ඔබ සියලු දෙනාම දන්න කාරණයක් මේ සිටිසන් ජර්නලිසම් කියලා අලුත් ප්‍රවණතාවයක් නිර්මාණය වෙලා තියෙනවා. එතකොට ඔහු කියලා මට මගේ ටෙලිෆෝන් එකෙන් මගේ යාළුවන්ට මේ වගේ මේ මේ වීඩියෝ පටයක් මුදා හරින්න මට මාධ්‍යවේදී හැඳුනුම් පතක් අවශ්‍ය නැහැ කියලා. නමුත් පොලිසිය දැඩි බලහත්කාර මේ බල මේ බලපෑමක් කරලා තියෙන මේ මේ වීඩියෝ එක ඉවත් කරන්න කියලා. ඉතින් ඔහුට වෙච්ච සාධාරණ බියක් නිසා ඔහු පස්සේ වීඩියෝ එක අයින් කළා. දැන් මේ විදිහට තමයි පොලිසිය දැන් මේ සරලම උදාහරණයක්. දැන් අපි ගත්තොත් එහෙම 6 වෙනි මාසේ 9 වෙනිදා මේ ඔය මේ මේ සහෝදරුන් 7 දෙනා අත්අඩංගුවට ගැනීමේ මේ ක්‍රියාවලියට පසුබිම් වෙච්ච හේතුව මොකද්ද? ඔවුන්ගේ මේ නඩු වාර්තාව මගේ ළඟ තියෙනවා. නඩු වාර්තාවේ තියෙන්නේ 5 වෙනි මාසේ 9 වෙනිදා මැයි මාසේ 9 වෙනිදා ගෝල් ෆේස් එකේ සහ ඔය මයිනගෝ ගම කියන තැන් දෙකේ අරලීගහ මන්දිරයේ ඉස්සරහා ඇති වෙච්ච මේ ව්‍යසනය සම්බන්ධයෙන් වගකිය යුතු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම කියන එක තමයි ඔවුන්ගේ ප්‍රධාන සරණ පාඨය වෙලා තියෙන්නේ. බී වාර්තාවෙත් ඒක තියෙනවා. ඔවුන් කියන්නේ ජොන්ස්ටන් ෆර්නෑන්ඩෝ අත්අඩංගුවට ගන්න ඒ වගේම දේශබන්දු තෙන්නකෝන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගන්න කියන කාරණේ. මේ සරණ පාඨ දෙක තමයි මේ මුළු විරෝධතා ව්‍යාපාරයේම තිබිලා තියෙන්නේ. දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගතියොත් එයයි. දේශබන්දු තෙන්නකෝන් කියන්නේ අර සනත් නිශාන්තත් එක්ක පෙළපාලියේ ඉස්සරහින්ම ගියපු මිනිසයා. දැන් මෙතන මේ අරලියගහ මන්දිරයට බස් වලින් මිනිසු ප්‍රමාණයක් ගේනවා ලංකාව පුරා මේ ලංකාව වටෙන්ම. ඊට පස්සේ අරලියගහ මන්දිරෙන් මේ මිනිසු ටික ඔක්කොම එළියට එනවා යකඩ පොලු, ලී පොලු සහ වෙනත් ආයුධ අරගෙන. අරලියගහ මන්දිරයේ ඇතුළට මේ ආයුධ ගෙනිච්ච විදියක් පේන්නේ නැහැ. ඒ බස් ඇතුළ ගෙනාවද වෙනම ගෙනාවද කොයි ආකාරයෙන්ද ඒ ආයුධ අරලියගහ මන්දිරයේ ඇතුළට ආවේ කියන්නේ කාටවත් පැහැදිලි නැහැ. නමුත් අරලියගහ මන්දිරෙන් එළියට එන ඒ මිනිසුන්ගේ අතේ ඒ මැරයන්ගේ අතේ මේ ආයුධ ටික තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් රටේ පවතින නීතිය තමයි රටේ පවතින අපරාධ නීතියේ තියෙන මූලිකම සිද්ධාන්තයක් තමයි තමන් ඉදිරියේ ඕනෑම වරදක් කරන කෙනෙක්. ඒ කියන්නේ සමහර වැරදි වලට පොලිසිය උසාවියට ගිහිල්ලා ඉවරලා වරෙන්තුවක් අරගන්න ඕන අත්අඩංගුවට ගන්න. සමහර වැරදි වලට අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් අවශ්‍ය නැහැ. නමුත් පොලිස් නිලධාරියෙක් ඉදිරියේදී වරෙන්තුවක් ඇතිවත් අඩංගුවට ගැනීමට හෝ වරෙන්තුවක් නොමැතිවත් අඩංගුවට ගැනීමට හෝ කියන වර්ග දෙකෙන් ඕනම වැරද්දක් කරන කෙනෙක් පොලිස් නිලධාරියෙක් ඉදිරියේ වැරද්ද කරනවා නම් ඔහු අත්අඩංගුවට ගැනීමේ බලයක් පොලිසියට තියෙනවා. එතකොට දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් උසාවියේ මොනවද ඉඳලා කතා වුණේ? දේශබන්දු තෙන්නකෝන් Zoom meeting එකක් තියලා පැහැදිලිව උපදෙස් දීලා තියෙනවා පොලිසියට. ඔහුගේ නිශ්චිත උපදෙස් නොමැතිව කිසිම දෙයක් කරන්න එපා කියලා. දැන් ඊට පස්සේ මේ කණ්ඩායම ඉස්සරහට එනවා. ඉස්සරහට ඇවිල්ලා ගහනවා. දැන් එතකොට මේක නවත්තන් මේක අතන අරලියගහ මන්දිරයේ ප්‍රධාන ගේට්ටුව ඉදිරියේ වෙච්ච සිද්ධියත් එක්ක මේක නැවැත්වීමේ වගකීමක් දේශබන්දු තෙන්නකෝන්ට තිබුණා. මේක නැවැත්වීමේ ඔහුගේ රාජකාරිමේ වගකීමක් ඒක. මේක නොකර හැරීම ලංකාවේ නීති යටතේ වැටෙන වරදක්. දණ්ඩනීති සංග්‍රහය 112 වෙනි වගන්තියේ තියෙනවා මේ නීති විරෝධී නොකර හැරීම කියලා වරදක්. ඒ කියන්නේ තමන්ට නීතියෙන් පැවරිලා තියෙන රාජකාරියක් යම් කෙනෙක් නොකර හරිනවා නම් ඒක අපරාධ වැරද්දක් බවට පත් වෙනවා. ඒ කියන්නේ අපරාධයක් කරද්දී ඒ අපරාධය වළක්වන්න ඔහු කටයුතු කරලා නැහැ. ඒක කටයුතු නොකිරීම කියන කාරණය අපරාධ වැරද්දක් බවට පත් වෙනවා. අද වෙනකන් දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් ලංකාවේ පොලිසිය ගත්ත ක්‍රියාමාර්ගය මොකක්ද? අවසාන දිනයේදී කොටුවේ මහේස්ත්‍රාත්තුමා මේ විමර්ශනයන් බාරව හිටපු සහකාර පොලිස් අධිකාරිවරයා සම්බන්ධයෙන් ඔහු නියෝගයක් නිකුත් කරා. කාටද? පොලිස්පතිවරයාට. සහකාර පොලිස් අධිකාරිවරයා පක්ෂග්‍රාහීව කටයුතු කරනවා. පක්ෂග්‍රාහීව කටයුතු කිරීම නිසා යුක්තිෂ්ඨ කිරීමට බාධා වෙලා තියෙනවා.
ඒ නිසා පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරලා ඔහු සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්න කියලා. මෙන්න මේකයි තත්ත්වේ. මේකයි තත්ත්වේ. දැන් මේ ඒ වී වාර්තාව ගත්තාම ඒ උසාවියට ඉදිරිපත් කළ තියෙන කරුණු ගත්තයින් පස්සේ මේ අතරංගුවටපත් වෙලා ඉන්න ජගත් මනුවරණලා ඉරංග ගුණසේකරලා රැට්ටලා ඊට පස්සේ ජහන් අප්පුහාමිලා මේ සියලු දෙනාම ගිහිලා තියෙන්නේ එක කාරණයකට. ඒ තමයි තමන්ට සහ මේ රටේ මිනිස්සුන්ට යුක්තිය සහ නීතිය සාධාරණ විශ්ත කරන්න කියලා මේ සටන් පාඩයත් එක්ක උන් ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ. උන් ඒ පෙළපාලිය ගිහිල්ලා තියෙන්නේ ඒ විරෝධතා ව්‍යාපාරය නිරත වෙලා තියෙන්නේ නීතිය සාධාරණව ක්‍රියාත්මක කරන්න කියලා. නීතිය සර්වසාධාරණ විය යුතුයි, නීතිය බලපෑම සියල්ලන්ට සමාන විය යුතුයි කියන එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන කාරණයක්. එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරියාකාරයෙන් ක්‍රියාත්මක කරන්න කියලා බලපෑමක් කරන්න ගියපු කණ්ඩායමක් තමයි නීති විරෝධී රැස්වීමක්, පොලිසියට බාධා කිරීම, පොලිසියට මේ අසභ්‍ය වචනෙන් බැනවැදීම, මේ වගේ බොරු චෝදනා රාශියක් දාලා අත්තරංගුවට අරගෙන තියෙන්නේ. මෙන්න මේ නීතිය නීතිය සර්වසාධාරණව ක්‍රියාත්මක කරන්න කියලා පොලිසියට බලපෑමක් කරන්න කියපු කණ්ඩායමක්. නීතිය සර්වසාධාරණව ක්‍රියාත්මක විය යුතු නැද්ද? මම මේ අපේ මේක අහන මේ රටේ පුරවැසියන්ගෙන් අහන්නේ නීතිය සර්වසාධාරණව ක්‍රියාත්මක විය යුතු නැද්ද? නීතිය සර්වසාධාරණව ක්‍රියාත්මක නොවීමේ ප්‍රතිඵලය නේද අද අපි රටේ භුක්ති විඳින්නේ? මේ ඒ ප්‍රතිඵලය නේද අපි විඳින්නේ? අද රස්සාවක් ගන්න ගියත්, මාරු වීමක් ගන්න ගියත්, අපි පාරේ ගමන් කරන්න ගියත්, අපි වාහනයක් ගමන් කරද්දිත් එන මැදිහත් වීම නීතියේ සමාන මේ ක්‍රියාකාරීත්වය නොමැති වීමේ ප්‍රතිඵලයක් නෙමෙයිද? මේ නිසා මේ අත්තනෝමතික අත්තනංගුවට ගැනීම, ඒ වගේම මේ පොලිසිය මගින් ඇති කරන්න තියෙන මර්ධනය, දැන් රනිල් වික්‍රමසිංහ ගැන කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ පියා කියලා වගේ නේ කතාව මේ පසු කාලීනව ඇති උනේ. දැන් ප්‍රජාතන්ත්‍රවාදයේ පියා ඇවිල්ලා 1978 ව්‍යවස්ථාවෙන් එයාගේ මාමම හඳුන්වලා දීපු, මිනිස්සුන්ට හඳුන්වලා දීපු අයිතිවාසිකම් ටික ඔහු විසින්ම යටපත් කරන ලබන තත්ත්වයක් නේ දැන් ඇති වෙලා තියෙන්නේ. එතකොට මේ ප්‍රජාතන්ත්‍රවාදයේ මර්ධනය, ඒ වගේම මේ පොලිස් රාජ්‍යයක් කරාගෙන යන ගමන, ඕනම විරෝධතාවයක්, ඕනම පෙළපාලියක් පොලිසියට පුළුවන් ඕන විදිහට අර්ථ නිරූපණය කරන්න. පොලිසියට ඕන විදිහට අර්ථ නිරූපණය කරන්න පුළුවන්. මම උදාහරණයක් ගන්නම්. ඔය ජනഘോഷා නඩුව කියලා ප්‍රසිද්ධ නඩුවක් තියෙනවා. සෝලංගාරච්චි එදිරිව සමන්ලාල් ප්‍රනාන්දු එදිරිව සෝලංගාරච්චි කියලා. මේ නඩුවේ ජනഘോഷා නඩුවේදී ඔය ඒකේ සුප්‍රසිද්ධ ඡායාරූපයක් තියෙනවා. මහින්ද රාජපක්ෂ මේ නලාවක් පිඹින ඡායාරූපයක්. ඒකෙදි මාක් ෆර්නැන්ඩෝ විනිශ්චයකාරතුමා කියනවා ආණ්ඩුවේ ගුණ වර්ණනා කරනවා හා සමානවම මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මිනිස්සුන්ට අයිතියක් තියෙනවා ආණ්ඩුව විවේචනය කරන්න, ආණ්ඩුවේ ප්‍රතිපත්ති විවේචනය කරන්න, ආණ්ඩුවේ ක්‍රියාපටිපාටි විවේචනය කරන්න. මේ සියල්ල මිනිස්සුන්ට දීලා තියෙන අයිතිය. මේ අයිතිය ක්‍රියාත්මක කරනකොට පොලිසිය මැදිහත් වෙනවා නම් පොලිසිය පරිස්සම් වෙන්න වෙනවා. මොකද නීතිය තියෙන්නේ පොලිසියට ඕන තැන නෙමෙයි. පොලිසියට පුළුවන් මහේස්ත්‍රාත් අධිකරණයකට ඕන විදිහට කරුණු වාර්තා කරන්න. හැබැයි පොලිසියේ ප්‍රශ්නේ විසඳෙන්නේ මහේස්ත්‍රාත් අධිකරණයේ නෙමෙයි. ඒ නිසා පොලිසියට මම ඉතාමත් අවධාරණයෙන් කියනවා පොලිසිය ඉතා පරිස්සමෙන් තමන්ගේ රාජකාරිය කරන්න. මොකද දේශපාලනයකට සහ දේශපාලන පක්ෂවලට අවශ්‍ය ආකාරයට පොලිසිය රාජකාරි කළා. ඔබතුමන්ලා අන්තිමට අධිකරණයකට එනකොට ওই කිසිම කෙනෙක් ඔබතුමන්ලාගේ පස්සේ නැහැ. ඔබතුමන්ලාට විතරයි අධිකරණයට එන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා පොලිසිය හරි පරිස්සමෙන් රාජකාරිය කරන්න, රටේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වලට අත තියන්න එපා. රටේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ඒ මිනිස්සුන්ට දීලා තියෙන්නේ මේ පවතින දේශපාලන පක්ෂවත්, පැවතිච්ච දේශපාලන පක්ෂවත් නෙමෙයි, රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තමයි රටේ උත්තරීතරම නීතිය. ඒකට පිටින් ගිහිල්ලා පොලිසිය හෝ දේශපාලන පක්ෂ හෝ දේශපාලකයන් කටයුතු කරනවා නම් ඔවුන් නීලකට සූදානම් විය යුතුයි. ඒවට උත්තර දෙන්නත්, ඒවට ඒවා ප්‍රශ්න කරන ක්‍රමවේදය අපි දන්නවා. ඒකට උත්තර දෙන්න සූදානම් වෙන්න. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.